අපේ සිහින YouTube channel එකට ඔයගොනුව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කොහිල මෝජුවක් හදමු. මේක ගොඩක් රසවත් වගේම කල් තියාගන්න පුළුවන් වියදම් අඩු කෑමක්. මේ වගේ මෝජුවක් දානෙකට වගේම පාටි එකකටත් හොඳට ගැලපෙනවා. මේ දේවල් තමයි අපිට කොහිල මෝජුව හදන්න අවශ්‍ය වෙන්නේ. මේ තියෙන ග්‍රෑම් 301 කොහිරාලයක්. දැන් මේ කොහිරාලේ දෙකට කපා ගන්න. ඊට පස්සේ කොහිරාලේ වතේ පොත්තේ යවා ගන්න. දැන් මේ වගේ හීනියට ගිනි කුරු වගේ පොඩියට කපා ගන්න. දැන් ලුණු තේ හැඳි භාගයක් කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා කලවම් කර ගන්න. අමමිරිස් කරල් මේ වගේ වෙන් වෙන්නේ නැති වෙන දෙකට පලා ගන්න. දැන් තාච්චියක් අරගෙන ඒකට තෙල් ටිකක් එකතු කර ගන්න. දැන් මේ තෙල් ටික රත් වුණාම අපි කපාගත්තු කොහිරාලා ටික එකතු කරලා බෙද ගන්න. කොහිරාලා බෙදෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හරිම ඉක්මනට බෙදෙනවා. දැන් කොහිරාලා ටික ගන්නවන් පාට වුණාම දෙපෙන් බා ගන්න. මේ වගේ ඔක්කොම කොහිරාලා ටික බෙද ගන්න. මෙතන සුද්ධ කරලා හොදලා අරගත්තු රතු ලුණු ගෙඩි 25ක් 30ක් විතර තියෙනවා. දැන් ඒකත් මේ තෙල් එකටම දාලා තප්පර 2-3කින් ටක් ගාලා බා ගන්න. රතු ලුණු මීට වඩා දාගත්තත් කමක් නැහැ. එතකොට තවත් රසවත් වෙනවා. ඊළඟට මැඩින් පලාගත් අවමිරිස් කලල් 8ක් විතර ඒ තෙල් එකටම දාලා තප්පර 2කින් ඉක්මනට එලියට අරගන්න. අමමිරිස් කලල් උනත් මීට වඩා වැඩි උනාට කමක් නැහැ. දැන් හොදලා තෙත බේරගත්තු කරපිංච කුල කෝපයක් විතර ඒ තෙල් එකටම දාලා බෙදගන්න. දැන් මැටි ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් එකතු කරගන්න. දැන් මේ තෙල් ටික රත් වුණාම තලාගත්තු ඉඟුරු සුදු ලුණු මේස හැන්දක් අබ තේ හැඳි කාලක් කපාගත්තු වියල මිරිස් කරල් 2-3ක් හීනියට කපාගත්තු රම්පෙ කොළ 3-4ක් කහකුඩු තේ හැඳි කාලක් මිරිස් කුඩු තේ හැඳක් කැරි මිරිස් කුඩු තේ හැඳි 3ක් ලුණු තේ හැඳි කාලක් ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා කලවම් කරලා තෙම්පරාදු කරගන්න. විනාඩි 2ක් විතර තෙම්පරාදු කරලා සීනි මේස හැඳි 2ක් පුරවල එකතු කරගන්න. දැන් හොඳට කලවම් කරලා සියඹලාට 7-8ක යුෂ එකතු කරගන්න. ඔයගොල්ලෝ කැමති නම් විතරක් තක්කාලි සෝස් මේස හැඳි 2ක් විතර එකතු කරගන්න. මේක අවශ්‍යම නැහැ. දැන් හොඳට කලවම් කරලා අපි බැදගත්තු රතු ලුණු ටික අමමිරිස් කරල් ටික බැදගත්තු කොහිර ටිකත් ඒකටම එකතු කරලා හොඳට ඔක්කොම මිශ්‍ර කරගන්න. අන්තිමට අපි බදගත්තු කරපිංච කොළ ටිකත් එකතු කරලා කලවම් කරගන්න. දැන් අපි මේ කොහිල මෝජු එක හදාගෙන ඉවරයි. මේක හරිම රසවත් මෝජු එකක්. ඒ වගේම හරිම ඉක්මනට හදාගන්නත් පුළුවන්.
කොහෙල කන්නේ නැති හැමෝම මේ කොහෙල මෝජුව නම් ආසාවෙන් කයි. ඒ වගේම කල් තියා ගන්නත් පුළුවන් නිසා වේලාසනින් මේ මෝජුව හදලා තියාගත්තොත් උදේට බත් මුලට තියා ගන්නත් ලේසි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් ඕල් කරන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් recipe එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.